පොලිස්පති ධූරය හිස් වෙලා නැහැ. අයින් කළත් ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා. නඩු විභාගයේ ඉවරෙනකන් අතුරු තහනමක් දීලා තියෙනවා. එතුමාට එතන ක්‍රියාත්මක වෙන්න බෑ කියලා. නැතුව එතුමම අයින් කළා නැහැ. නඩු විභාගෙන් අවසාන තීරණේ. දැන් එතකොට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මෙතන මැතිවරණයකුත් ප්‍රකාශ කළා තියෙනවා. මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයේ කැඩියට වර්තමාන ජනාධිපතිතුමාත් ඉන්නවා. එතකොට මේ පත්වීම් කරන්න පුළුවන්ද බැරිද කියලා ගැටලුවක් එනවා. එතකොට ඇත්තටම දැන් පත්වීම් මාරු කිරීම මේවා කරන්න බෑනි දීප්ති සදාචාරාත්මක පැත්තකුත් තියෙනවා. එතකොට එතුමාට පුළුවන් මේක ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කරලා මේ සම්බන්ධයෙන් මොකද තීරණය කියන එක. දැන් මම දැක්ක අද වාර්තාවක් එනවා නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව ගැටලුව ඉතා ඉක්මනින් නිරාමකරණය කිරීම සඳහා විශේෂඥවරුන් 4 දෙනෙක් යුක්ත කමිටුවක් දාලා මේක ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක මං හිතන්නේ ඉදිරි කාලය තුළ ක්‍රියාත්මකයි. හැබැයි මට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. දැන් පොලිස්පතිතුමා නැති වුණා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු මාර්ගෙන් ඒ වැඩේ කරන්න පුළුවන්. ඒතර වියදම් අස්සම් කරන්නේ කවුද? එතනින් ගියාට පස්සේ අන්තිම අත්සන ඕනේනේ. යම් යම් දැන් දෙපාර්තමේන්තුවක් වුණාම දෙපාර්තමේන්තුව ප්‍රධානී ඕනේනේ. අවසානයේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී විතරක් නෙමෙයි මූල්‍ය ප්‍රධානියත් ඔහුයි. එතකොට හරි ප්‍රශ්න රාශියක් එනවා. වැටුපට කවුද අස්සම් කරන්නේ? අවසානයේක ඉන්ඩෝස් කළානේ යවන්න ඕනේ. අන්නේ එතන ඇති වෙන ගැටලුව ටෙක්නිකල් ඉෂුව. ඒක ජනාධිපතිතුමා යෝජනා කළ දේ කතා බහ කරලා විසඳන එතකොට එහෙම බැරිකමක් තියෙනවා නේද? දැන් මෙතනදී කතානායකතුමාට මේන් රෝල් එකක් පුළුවන්. මෙතන විවස්ථාදායක සභාවෙත් යම් යම් අරමුදු තියෙනවා. මම දන්නේ කොහොමද මේ විවස්ථාදායක සභාවේ වෙන ඒවා පාර්ලිමේන්තුව කතා කරන්නේ. ඒවා විශ්වාසය සහ ඒවා රහසයි. ඒවා එළිය කියනවා. ඒවා අන්නේ එතන තමයි අර ඔබ කියන නීරාටික්ස් වයිලේට් වෙන. ඒක හොඳ නැහැ. ඒතකොට ජනතාවත් තනතුරකට ඉල්ලුව හම්බුන්නේ නැහැ. ඒක වෙනම දෙයක්. නමුත් ඒක ඇවිල්ලා දිගින් දිගටම මේක ප්‍රසිද්ධියේ මාධ්‍ය කියන්නේ ගියාම ඒක සම්පූර්ණ එතික්ස් වයිලේට් වෙනවා. දැන් වැදගත්ම කාරණේ තමයි දැන් ඔබ අහන විදිහට කතානායකතුමානි විවස්ථාදායක සභාවේ. එතකොට එතන නිර්දේශය මතනේ ඉන්නේ. දැන් මෙතන තනිකර ජනාධිපතිතුමා දැම්මනම් වෙනම දෙයක්. දැන් මෙතන ජනාධිපති නම යෝජනා කරත් ඒව ප්‍රතික්ෂේප කරපු අවස්ථා වුණ තරම් තියෙනවා. එතකොට මෙතනදී විවස්ථාදායක සභාව රෝල් එකක් කරන්න ඕනේ. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවත් මං හිතනවා මෙහෙට මැදිහත් වෙලා යම්කිසි සාධාරණ විසඳුමක්